රාජිත සේනාරත්න කියන්නේ වාමාංශික සම්භවයක් තියෙන දේශපාලඥෙක්. විජේ කුමාරණතුංග එක්ක ජාතික දේශපාලනයට ඇවිල්ලා ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ඊට පස්සේ මහින්ද රාජපක්ෂ කියන අයගේ පාලන කාලය යටතේ අමාත්‍යවරයෙක් විදිහටත් ඉඳලා ඊට පස්සේ ඉන්නොනැවති අන්ත දක්ෂිණාංශික පක්ෂයක් කියලා කියපු එක්සත් ජාතික පක්ෂයටත් ගිහිල්ලා එතනත් අමාත්‍ය ධූරය දරලා දැන් ඔබ මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්නවා. ඇත්තටම මේ ලංකාවේ දේශපාලකින්ගේ මේ ගමන ගැන ඔබ මොකද හිතන්නේ? දැන් මම පටන් අරගත්තේ වමෙන්. මම පටන් ගත්තේ ඇත්තටම විජේටත් කලින්. මම කුමාර් රූපසිංහත් එක්ක තමයි දේශපාලනයට ඇත්තටම ජාතික දේශපාලනේ පිවිසෙන්නේ ජනවේගයත් එක්ක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වාමාංශික ප්‍රවණතාවය ඇතේ. අපි එතනිනුත් ගැලවිලා මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හදලා 77 දී මම ලංකා පුරා රැස්වීම 134ක් කතා කරනවා සමාජවාදී එක්සත් පෙරමුණ වෙනුවෙන්. විජය එළියට බැස්සට පස්සේ විජයත් එක්ක සම්බන්ධ වෙන්නේ 1991 වෙනකන් බලාපොරොත්තුවක් විතර නෙවෙයි වම පිළිබඳ විශ්වාසයක් ඇති වුණේ අපි හිටියේ. 91 සෝවියට් රාජ්‍ය බිඳවැටීමත් එක්කම බලා ඉදින්දි නැගෙනහිර යුරෝපයේ තිබුණ සියලුම සමාජවාදී රාජ්‍යයන් එකින් එක කාඩ් පැක් එකේ තියෙන කාඩ් කුට්ටම වගේ ගලවලා ගියා. දැන් වම නැති වුණානේ ලෝකේ. වම නැති වුණාම දකුණක් ඉතුරු වෙන්න බෑනේ. මේ සියල්ල ද්විඝටනාත්මකයි. ඩයලෙක්ටික්ස්. ඉතින් ඒතකොට වමක් නැති වුණ ලෝකේ කොහෙද දකුණක් තියෙන්නේ? දකුණ විදියට හැසිරෙන්නට බෑ කවදාකවත් වමක් නැති වුණාම. එතකොට වම මැදට එනකොට දකුණත් මැදට ආවා. ඒක තමයි ඇත්තටම උනේ. ඒක සඳහා තමයි ඒ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ කියන නායකයා බිහි වුණේ. ඔහුගේ දුර්වලකම් මොනවා තිබුණත් ප්‍රතිපත්තිමය විදියට ඔහු මේක අවබෝධ කරගත්ත පුද්ගලයෙක්. දැන් සම සමාජ කොමියුනිස්ට් පක්ෂය බලමු. ඒගොල්ලොත් කතා කරන්නේ නැහැනේ සමාජවාදය කියන වචනේවත් කතා කරන්නේ නැහැනේ. කොමියුනිස්ට් වාදය ගැන කතා කරන්නේම නැහැනේ. මාක්ස් ගැන කියන්නේම නැහැනේ. ඒගොල්ලෝ කතා කරන්නේත් මේවනේ. ඒගොල්ලෝ ඔක්කොම පන්සල් යනවා. පල්ලියට ගියාම එතන යාඥාවට සහභාගී වෙනවා. ඒ විදිහට මේ මාක්ස් කියපු භෞතිකවාදෙනුත් මෙදිලා. ඔවුන් ඔක්කොම මේ අනුගත වෙලා තියෙන්නේ ඒ වමේ කියන්නේ ඒගොල්ලෝ නිකන් ඒක පාට විතරයි.